ලෝකයේ පළවෙනි අග්‍රාමාත්‍යවරිය බිහි වුණේ අපේ රටේ. හැබැයි බොහෝ අවස්ථාවල ලංකාවේ කාන්තාවන් දේශපාලන බලයට පිවිසුනේ එක්ක පියවුරුමෙන්. එහෙමත් නැත්නම් ස්තැමියාගේ උරුමෙන්. හැබැයි මේ පාර ඊට වඩා හාත්පසින්ම වෙනස්. මේ පාර දසවෙනි පාර්ලිමේන්තුවට පත්වෙච්ච කාන්තාවන්ගෙන් බහුතරයක් කිසිදු දේශපාලන බලයක් නොමැති පවුල්වල කාන්තාවන්. VL ඉතද පෙල්ලම් වලට නව සර්ෆ් එක්සල් මැටික් දැන් SPP තාක්ෂණයෙන් පළමු මැෂින් වොෂ් එකෙන්ම VL ඉතද පෙල්ලම් ඉවත් කරයි. මොකක්ද අපේ පාර්ලිමේන්තු ක්‍රමයේ කාන්තා නියෝජනයේ ඉතිහාසය? ශ්‍රී ලංකාවට සර්වජන ඡන්දබලයේ හිමි වුණේ 1931 ඩොනමෝර් ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණය හරහායි. ඒ අනුව පළමු ව්‍යවස්ථාදායකය වන රාජ්‍ය මන්ත්‍රණ සභාවට තීරීපත් වූ පළමු කාන්තාව වන්නේ රුවන්වැල්ල ආසනයේ වෙනුවෙන් පැවති මැතිවරණයෙන් ජයගත් එඩ්ලින් මොලමුරේ මහත්මියයි. එතෙන් පටන් පැවති කිසිදු පාර්ලිමේන්තු මැතිවරණයකදී 6 ඉක්ම වූ කාන්තා නියෝජනයක් පාර්ලිමේන්තු වරම් ලබා නැහැ. මෙරට පාර්ලිමේන්තුවකට එකවර පත්ව ඇති වැඩිම මන්ත්‍රීවරියන් සංඛ්‍යාව 13ක්. මෙවර පාර්ලිමේන්තුවට තීරීපත් වුණු කාන්තාවන් කවුද? ඔවුන්ගේ සුදුසුකම් මොනවාද? මෙවර පාර්ලිමේන්තු වරම් ලබාගත් කාන්තාවන් 21 දෙනෙකු අතරින් 19 දෙනෙකුම ජාතික ජනබලවේගයෙන් තරග කළ කාන්තාවන්. අග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසූරිය ඡන්ද 655289ක් ලබා ගනිමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තීරීපත් වුණා. කොළඹින් තරගවැදුණු ආචාර්ය කෞශල්‍යා ආරියරත්න මහත්මියද මෙවර පාර්ලිමේන්තු වරම් දිනාගත්තේ ඡන්ද 80814ක් ලබා ගනිමින්. කොළඹින් තීරීපත් වූ අනෙක් මන්ත්‍රීවරිය ඌයේ සමන්මලී ගුණසිංහ මහත්මියයි. ඇය පෙරදෙනිය විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා විශේෂවේදී උපාධිධාරිණියක වනවා. ඇය ලබාගත් මනාප සංඛ්‍යාව 59658ක්. කළුතරින් තරගවැදුණු නීතිඥ නිලන්ති කොට්ටහච්චි මහත්මියද මනාප 131375ක් ලබා ගනිමින් මෙවර පාර්ලිමේන්තුවට තීරීපත් වුණා. කළුතරින් තීරීපත් වූ අනෙක් මන්ත්‍රීවරිය ඌයේ ව්‍යවසායකයෙකු වන ඔෂානි උමංකා මහත්මියයි. ඇය ලැබූ මනාප සංඛ්‍යාව 69932ක්. ගම්පහින් තරගවැදුණු ගුරුවරියක වන හේමාලි සුජීවා මහත්මිය මනාප 66737ක් ලබා ගනිමින් ජාතික ජනබලවේගයෙන් පාර්ලිමේන්තුවට තීරීපත් වුණා. කෑගල්ල දිස්ත්‍රික්කයෙන් තරග කළ නීතිඥ සාගරිකා තවුද මහත්මිය පාර්ලිමේන්තුවට තීරීපත් වුණේ මනාප 59019ක් ගනිමින්. රත්නපුරයෙන් පාර්ලිමේන්තු වරම් හිමි කරගත් නීතිඥ නිලෝෂා ලක්මාලි මහත්මිය ලබාගත් මනාප සංඛ්‍යාව 48791ක්. ජාතික ජනබලවේගයේ මහනුවර ලයිස්තුවෙන් තරග කළ නීතිඥ තුෂාරි ජයසිංහ මහත්මිය පාර්ලිමේන්තුවට තීරීපත් වූයේ මනාප ඡන්ද 58223ක් ලබා ගනිමින්. නුවරඑළියෙන් තරග කළ නීතිඥ අනුෂ්කා තිලකරත්න මහත්මිය මනාප 34035ක් ලබා ගනිමින් පාර්ලිමේන්තු වරම් දිනාගත්තා. සමාජ ක්‍රියාකාරණියක වන ක්‍රිෂ්ණන් කලේචල්වි මහත්මිය මනාප 33346ක් හිමි කරගත්තේ නුවරඑළියෙන් පාර්ලිමේන්තුවට වරම් ලබමින්. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා උපාධිධාරිණියක වන දීප්ති වස්තලගේ මහත්මිය මාතලින් පාර්ලිමේන්තු වරම් ලබාගත්තේ මනාප 47482ක් සමගයි. නීතිඥ හස්තාරා නයනතාරා ප්‍රේමතිලක මහත්මිය මනාප 82058ක් ලබා ගනිමින් පාර්ලිමේන්තුවට තීරීපත් වූයේ ජාතික ජනබලවේගයේ ගාල්ල දිස්ත්‍රික් කණ්ඩායම නියෝජනය කරමින්. ගුරුවරියක වන සරෝජා සාවිත්‍රි පොල්රාජ් මහත්මිය මාතරින් පාර්ලිමේන්තු වරම් දිනාගත් කාන්තාවයි. ඇය ජාතික ජනබලවේග ලයිස්තුවේ මනාප ඡන්ද 148379ක් ලබා ගත්තා. බදුල්ල දිස්ත්‍රික්කයෙන් තරග කළ අම්බිකා සෙල්වම් මහත්මිය පාර්ලිමේන්තුවට තීරීපත් වූයේ මනාප ඡන්ද 58201ක් ලබා ගනිමින්. දේශපාලනයට පිවිසෙන විට ඇය රක්ෂණ ක්ෂේත්‍රයේ රැකියාවක නිරතව සිටියා. ගුරුවරියක වන චතුරි ගංගාලි මහත්මිය ජාතික ජනබලවේගයේ මොනරාගල මන්ත්‍රීවරියයි. ඇය ලබාගත් මනාප සංඛ්‍යාව 42930ක්. මනාප 84414ක් ලබා ගනිමින් කුරුණෑගලින් පාර්ලිමේන්තු වරම් ලබාගත් ගීතා රත්නකුමාරි මහත්මියත් වෘත්තියෙන් නීතිඥවරියක්. පුත්තලම දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් ජාතික ජනබලවේගයෙන් තරගවැදුණු නීතිඥ හිරුණි විජේසිංහ මහත්මිය ලැබූ මනාප සංඛ්‍යාව 44057ක්. ජාතික ජනබලවේගයේ දිගාපඬුල්ල මන්ත්‍රීවරිය ලෙස තීරීපත් වුණේ හිටපු යුද හමුදා නිලධාරිනියක වන මුතුමෙණිකේ රත්වත්තේ මහත්මියයි. ඇය ලැබූ මනාප සංඛ්‍යාව 32145ක්. සෙසුපක්ෂවලින් පාර්ලිමේන්තුවට ආ කාන්තාවන් කවුද? මොනවද සුදුසුකම්? ස්තමගේ ජනබලවේගයේ නියෝජනය කරමින් කාන්තාවන් දෙදෙනෙකුද මෙවර පාර්ලිමේන්තුවට තීරීපත් වුණා.
මනාප 30,780ක් ලබා ගනිමින් මහනුවරින් නමක මන්ත්‍රීවරියක් ලෙස පාර්ලිමේන්තුවට එන චමින්ත්‍රාණි කිරියල්ලද වෘත්තීය නීතිඥවරියක්. මනාප 27,845ක් ලබා ගනිමින් සමගි ජනබලවේගය නියෝජනය කරමින් මාතලෙන් පාර්ලිමේන්තුවට තීරීපත් වූ රෝහිණී විජේරත්න මහත්මිය වෘත්තීයෙන් ගුරුවරියක්. මෙයාකරෙන් සලකා බැලූ විට මෙවර පාර්ලිමේන්තුවට තීරීපත් වී ඇති සියලුම කාන්තාවන් විවිධ ශේෂ්ත්‍රවල වෘත්තීය භාවයක් හිමි පාර්ලිමේන්තුවේ නීති සම්පාදන ක්‍රියාවලියට ප්‍රාමාණික දායකත්වයක් ලබා දිය හැකි පිරිසක් වීම විශේෂත්වයක්. තොටිල්ල නලවන දෑත් ආණ්ඩුකරණ යුගයක් බිහි කරමින් ලබන 21 වෙනිදා අරපේන රටේ උත්තරීතරම ආයතනයේ ඉතිහාසයේ වැඩිම කාන්තාවන් සංඛ්‍යාව අස්තුන් ගන්නවා. ඉතින් රටේ නීති සම්පාදනය කිරීමේ බලය හොබවන ඔවුන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ පොදු ජනතා අයිතීන් සුරක්ෂිත කරනවා වගේම කාන්තා අයිතීන් සුරක්ෂිත කිරීම වෙනුවෙන් කැපවන ලෙසයි. මෙවර පාර්ලිමේන්තුවට කළුතර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් ජාතික ජනබලවේගයෙන් තේරීපත් වූ නිලන්ති කොටහච්චි මහත්මිය අද මාධ්‍ය හමුවක් හැදුවමින් පළ කළ අදහස් මේ. තුරෙද කඳුකරයේද වතුකරයේද කියලා කිසිම ප්‍රාදේශික වශයෙන් වෙනසක් නැතුව මේ රටේ සමස්ත බහුතර කාන්තාව නියෝජනය කරමින් කාන්තාවන්ට නීති සකසන තැන නියෝජනය කරන්න ජනතාව බොහොම ආදරණීයව විශ්වාසවන්තව වරමක් දීලා තියෙනවා. මං හිතන්නේ ඒකම තමයි මේ රටේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය ඒ වගේම මහජන මතය සැබෑවටම නියෝජනය වූ අවස්ථාව විදිහට මම විශ්වාස කරන්නේ. ඒ නිසා මං හිතනවා මේ ප්‍රමාණවත් ජනතාව විශ්වාසය තබා ඇති කාන්තා නියෝජනය තුළ මේ රටේ බහුතර කාන්තාවන්ගේ බොහෝ ගැටලුවලට ප්‍රශ්නවලට සැබෑ විසඳුමක් ලබා දිය හැකි අනාගතයක් මහජන බලයක් තුළින් අපිට නිර්මාණය කරගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ Newsfirst YouTube channel එක අදම subscribe කරන්න. Newsfirst ජනතාව සමඟ